මල්ලේ කෑමට හරි රහයන අචන් ඇශරසට කෑවා දෙන්නක් පුළුවන් අයියේ සංගීත යාවේ නැද්ද දෙවි ගිය මං කිව්වා නංගි නිදිහින්ද අපෝ යන්නයි කියලා අදනේ අර දොස්තර මහත්තයාට ඇද්දක පෙන්නන්න තිබ්බේ තේයනේ මට හා කවිසියක් ඒකන මතක නැති වුණානේ ඉතින් මහත්තයා මොකද ඒකට කිව්වේ ඇයි අයියමට කතා කරේ නැත්තේ ඕන් කිව්ව කතාව මෙතන මේ උණ ගැන්න හොඳනම් නිදි කොහොමද කරවන්නේ කොයි ඉන්න විදිය හොඳා හඳ අල්ලන්න ගිහිල්ලා අතේ තියෙන තරු පොකුර වට ගන්න ඕනේ නෑ නේද ඔය ඇද්දක තනි මොකවන්න බෑ වරක් දෙවලක් කිව්වම ඒක අහන්න ඕන මං ආසයි මගේ මේ ඇස් දෙකෙන් අයියව යාච්චි අම්මවයි දකින්න අඩුම ගානේ මම මගේ රූපේ කොයි වගේද කියලාවත් දැකලා නැහැනේ මං තවත් අඳුරෙමින් ඉන්න ඕනේද ඇයි පුතේ උඹ මේ කරන්න යන සත්ක්‍රියාවට අකමැති උඹ මේකිට පණ වගේ ආදරේ නම් මේකේ ඇස් පේනවට අකමැත්තෙන් ඇයි උඹ ගෝර නාඩු කරන්නේ ඒකනේ මේක ගෝර නාඩුවක්ද වෙන්න යන විපත්ති බලක් වන්නයි මම මේ කියන්නේ මොන විපතක්ද අයියා මේ විකාර කී වුණෝ ආච්චම් මේ නංගිට තේරුම් කරලා දෙන්න මේ එක එකක් ගහන්න මලන්න කපන්න බලාගෙන ඉන්න වෙලාවේ दीपू लसने अबे අර උට කියනවා මං එක සතයක් දෙන්නේ නැහැ වැඩේ හරියට කරලා පෙන්නන්නකම් කියලා. හරිද? අනේ බිබ්. මොන වගේ චරිතද ඉස්සරහට කරන්න කැමැත්තක් තියෙන්නේ? වැදගත් චරිතයක් කරන්න කැමැත්තක්. चीन एस दिखाई जपान मून पाटने नल विश्व अत्र पड़ी कल मायपुतेहको मैं सुनी माल लाई अमर ते का खदंग है मिला हारी मटे दें तो माय मतक कुनी
ඒකගේ හිත පෑරිලා උඹ දොස්තර ළඟට යන්න එපයි කියපු එකට මාත් එක්ක මොන මොනවා දෝ කියා හීලුවා. අද නන්දෝර ඇරලා එළියට බහිනවා කියන එක බොරුයි පුතේ. ඉතින් මං නංගේගේ හොඳට නෑච්චම එහෙම කියෙව්වේ. ඇත්තද වගේද? ජීවිතේ මොකක් කරි හානියක් වුණොත් එහෙම? මේ මං දන්නේ ඕවා. මාත් එක තරහෙන්ද? ඇයි අයියා මට මෙහෙම කරන්නේ? නංගේ කවදාවත් මගේ වචනකට පිටින් ගිහින් නෑනේ. ඒ අයියා මට වැරද්දක් නොකරපු නිසානේ. ඉදිරියට නංගි වෙනුවෙන් වැඩ කරන්න මම ඔය විදිහටම තමයි. ඔය බොරු. ඒක බොරු වුණා නම් ඉතින් අම්මව මම මැරෙනවා. එපා. මම මැරෙනවා. බල දෙන්න නෙමෙයි. ඔබ ගියොත් මැරෙන්නේ මම. මම කතාව නවත්වලා දාමු. මේ තේක බීලා දානකෝ ඇල් වෙන්න කලින් මට ඕනේ. දුෂ්ටයට මෙච්චර හොඳ ප්‍රතිචාර හම්බෙයි කියලා මම හිතුවේ නෑ. ෆ්‍රේම් එකේ පේන චරිතේ නෙමෙයි මගේ එළියේ තියෙනවා කියන එක මිනිස්සු අඳුරගත්තට පස්සේ එන ප්‍රතිචාර වෙනම ප්‍රතිචාරයක්. වාඩ කොහොමද දැන්? සනේපයි නේද? මං උදේට ආවා. මට දැන් හොඳයි අයියේ. අපරාධ නේද? ඩොක්ටර් මේක ගැන බැරුණේ. කමක් නැහැ කමක් නැහැ. මං තව දවසක් දා ගන්නම්කො. අපි ඒක අමතක කළා දාමු අයියේ. එහෙම කොහොමද? සුනිමල් නේද ඔහම කිව්වේ? එයා සිතාරට ආදරේ නැහැ. එයා කැමති නැහැ වගේ ඇස්පේනවට. දැන් උදේ මම ආවහම මට බැන්නා ආව ડોක්ටර් කවද එක්කන් යන්න හදනවා කියලා. අනේ මන්ද අපේ මේ සුනිමලයට මොනා වෙලාද කියලා. අනේ මං හින්ද ওই දින රණ්ඩු කරගන්න ඕනේ නැහැ. ඒත් මං කොහොමද මේ හිතින් හිතන්නේ සුනිමලය මට ආදරේ නැහැ කියලා. මට දුක එක දවසකින් හරි ආයමත් කල් ගියානේ වාව ડોක්ටර් කවට එක්කන් යන එක. සිනමල් වාට මේ තරම් ආදරේ නම් ඇයි ආයකට විරුද්ධ වෙන්නේ? වායම හිතන්න එපා. ඔයාගේ ඇස්පෙනීම අරන් දිලා තමයි මේ සංගීත නවතින්නේ. ඒ සුනිමල් අයියා වචනයක් කිව්වොත් ඒක අපව වෙනස් කරන මිනිස්සෙක් නෙමෙයි. මට බයයි. ඔයා බය වෙන්න එපා. මං ඉන්නවනේ.
සිතාර නංගේ සංගීත මහත්තයාට ආදරය කරනවද? නංගි යන ප්‍රශ්න වලට මම මොනවද දෙන උත්තර? සංගීත මහත්තයා තමයි නංගිට ගැලපෙනවා. දෙන්නම සින්දු කියලා. නංගිගේ ඇස් අල්ලපුවා. මාව පිළිකුල් කරාවි. මේ තියෙන ලැංගතුකමත් නැති වෙලා යයි. අකමැති වෙයා. සිතාරම් වේ. වැඩේ කරගත්තට පස්සේ බොස්ට අපි අමතකයි නේ. අපි යක උස ගන්න නැතුව අපි ඉතුරු බැලන්ස් එක දෙනවා. හරි කලබල වෙන්නේ නැතුව ඉන්නවකෝ. තම්මුසිලත් හරියට වැඩේ ක්ලෝස් කරන්නේ නැතුව මගෙන් බැලන්ස් කිලින එක වැරදීනේ. බොස් මේ වැඩේ වැරදුනේ අපිට නෙමෙයි. බොස් කියලා දෙමු නැන්නේ ඒක ඇතුලේ තව එකෙක් ඉන්නවා කියලා. අපි එහෙනම් ඉතින් දෙන්නෙකුට ලෑස්තිලා යන්නේ. එහෙම වුණා නම් ඉතින් වැඩේ කොට. ඔය ඉතින් ගහන්න ගේකටත් මොන හරි කියන්න තියෙනවනේ. පිනක ගහක් නෑ බොස්. අපිට අපේ ඇයි ගන්නේ පා තමුසලත් මේ මාවම කන්නනි හදන්නේ බොස් මේ මගේ බයිසිකලෙත් අල්ලලා අරුව විසි කරා දැන් ඒකත් අඤ්ඤ ක්‍රොස් මට දැන් ඒකත් හදාගන්නලා තියෙන්නේ දැන් එහෙම වෙලා තියෙද්දිත් බොස් කියන්නේ මට අත පිදාගෙන ඉන්න කියලාද හරි පොඩ්ඩක් කලබල නැතුව ඉන්නවාකෝ මට තව ටිකක් කල් දෙනවා ඇයි ඇයි කියන්නේ ඉතින් පොඩ්ඩක් හරි මම විසඳුමක් දෙන්නම් කල් දෙනවාකෝ මට හරි අපි යන්න හැබැයි එදාටත් මෙහෙම වුණොත් අපි යන්නේ මෙහෙම නෙමෙයි ඒක ගන්නේ පා ඇයිසේ ඒ ගානගේ අවුලද? යන්නවකෝ. අපිට ඇවිල්ලා ඉන්න යන්නවකෝ. යම්බන් යන්. යම්බන්. බින්නන් ආ. ඩ්‍රාමකකින් හෝ මියුසික් වීඩියෝකින් මනින්න බෑ ටීන කියන්නේ මුදලක මොඩල් කෙනෙක් විදිහට මගේ උපරිමලිමිට් එක මම බිකිනි එක අඳින එක. මොඩල් කෙනෙක් වුණාම අපේ මේ ශාස්ත්‍රය තෝරගන්න අපිට ඒක අඳින්න සිද්ධ වෙනවා. ඉස්සර නම් ඇත්තටම ලව් කියන එකක් තිබුණා. හැබැයි දැන් ඉන්න එහෙම නෙමෙයි. දවසෙන් දෙකෙන් යාළු වෙනවා. එතකොට එන ප්‍රශ්න. ඕෂෝ. ඇයිදද? සංගීත් පොඩක් මෙහා මේ මොකද පුතා මේ වුණා කියන්නේ ඔය අපට කිසි දෙයක් කියන්නේ නැහෙනේ අපට හැමදේක්ම ආරංචි වුණා නෑම මේකයි මේ කවුද සිතාරාට කෝල් කරලා එයාට ත්‍රෙට් කරලා මේ අයමත් සිං කරන්න එපා කියලා ඉතින් ඔයා මොකටද උඩ පැටලෙන්නේ මේ කොහෙත් දැන කෙල්ලෙක්ින්ද ඔයා මොකටද මෙරුම් කන්නේ නෑ නෑ එම් වෙන්නේ නෑ තාත්තේ මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි දැන් අම්මා දන්නවද? ඒගොල්ලන්ට දුවන්න දුන්නේ. දැන් කොහෙද යන්න හදන්නේ? දැන් යන්න යන්නේ මේ වැදගත් වැඩකට. මොකද්ද මේ වැදගත් වැඩ? සිතාර හම්බෙන්නද? යාව හම්බෙන එකත් වැදගත් තමයි. මේ හැබැයි ඉතින් තව වැදගත් දෙයක් තියෙනවා මට තාත්තත් එක්ක කතා කරන්න. කිමුක බං? මේකනේ දැන් සිතාරා කියන්නේ ගමක හැංගිලා හිටපු කවුරුත් නොදන්න කෙනෙක්. ඒ වුණාට දැන් එයා මුළු ලංකාවම දන්න ගායිකාවක්. ඒක අපි දන්නවා. පුතා ඔයාලා සිතාරට උදව් කරේ තින්ට ඉන්න.
වටින් ගොඩින් නැතුව මොනවද අපෙන් කෙරෙන්න ඕන කියලා කියන්න පුතේ. මේකයි අම්මේ. දැන් අම්මා මේ ගොඩාක් සම්පති සමාගම් වලට බැඳිලා ගොඩාක් ලොකු පින්කම් කරනවානේ. ඒ වුණාට තාත්තේ සිතාරගේ ඇස්පෙනීම නැවත ලබා දෙන්න පුළුවන් වුණොත් ඒක මගේ ජීවිතේ මන් ලබන ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඔය ළමයාගේ ඇස් හොඳ කරගන්න පුළුවන්ද? මම කොහොමදත් එයාව මේ අයි ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්වන්න ඉන්නේ. හැබැයි දැන් ලංකාවේ ඉන්න හොඳම අයි ස්පෙෂලිස්ට් තමයි ડોક્ટર ජනංජය. ડોક્ટર ජනංජය තමයි මම පෙන්වන්න ඉන්නේ. ඉතින් මොකද කරන්න ඕනේ? මේකනේ අම්මේ. දැන් ડોક્ટર කිව්වොතින් එහෙම මේකට මේ දරා ගන්න බැරි වියදමක් යනවායි කියලා. තාත්තට පුළුවන්ද මට ඒකට උදව් කරන්න? ඕකද සීරියස්ලි කියන්න ආපු ප්‍රශ්නේ? ඔයා තාම ડોક્ટર මීට්ටු නැහනේ. තාම නැහැ. ડોક્ટર මීට්ටු නැතු කොහොමද ඔයා කියන්නේ ලොකු ගාණක් යනවා කියලා? නැහනේ අම්මේ. දැන් කොහොමඩත් උතන ඔපරේෂන් එකක් කරන්න වෙන හින්දා ටිකක් ලොකු ගාණක් යනවා. වැඩේ තියෙන්නේ මං ඒගොල්ලන්ට පොරොන්දු වුණානේ මේ ගාණ කීයක් වුණත් මං ඒක දරා ගන්නවා කියලා. පුතේ, ඕකට ඔය සල්ලි දෙන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි එකක් මතක තියාගන්න. හැම දෙයකම සීමාවක් තියෙනවා. හරි තාත්තා. අත කියන එක මට තේරෙනවා. මම දන්නවා මගේ සීමාව මොකද්ද කියලා. මේ තාත්තා එහෙනම් මේ කරනවානේ. ඉස්සෙල්ලා ડોક્ટર පෙන්නලා ඉන්නකෝ. මගේ අම්මටයි තාත්තටයි චාටුවෙන් ඕන දෙයක් කිව්වොත් අහනවා බං. වෙනාට ඉතින් පොඩි මරා ලැනේකුත් දින්නවා. උඹ මොනවා කියනවද කියලා ඉතින් උඹම තමයි දන්නේ. අපි දැන් සංගීත අය ආවට පස්සේ මොනවද කියන්නේ? මම මේ ගැන හිමිට සුනිමල් ගෙන හැව්වා. ඒත් ඒ දරුවා කියන්නේ ඕන නෑ කියලා මම. මොකද මේ උදාහරණයක් වමනේ දාන්නේ? කතා කරපන්.